අපිට මේ විදිහට හැමදාම රස්තිය අදු ගන්න බෑනේ. ඒගොල්ලෝ ගහමරා ගත්තා නම් ඒගොල්ලෝ ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕන. උපන් මිනිස්සු මේ වල පලි නෑනේ. දුම්රිය උප නියාමකවරුන්ගේ හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දහවල් අවසන් කළත් පෙරවරුවේ දුම්රිය ප්‍රමාදයෙන් කාර්යාල සේවකීන් හා පාසල් දරුවන් දැඩි අපහසුතාවකට ලක් වුණා. අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 30කට පමණ මෙම වර්ෂණයේ හේතුවෙන් බලපෑම් එල්ල වී තිබුණා. උදැසන ඇදහැළුණු වර්ෂාව නිසා ජනතාව තවත් පීඩාවට පත් වූ අතර ඇතැම් පිරිස් ප්‍රවාහන පහසුකම් සලසා ගත්තේ ජීවිත අවදානම ද නොතකමින්. සීසන් අරන්නේ අපි යන්නේ පෙරේද සීසන් එක ගත්තේ. ආ ඊයේ ඉස්සරයි. ඉතින් අපි කොහොමද බස්සල යන්නේ? අපිට මේ විදිහ හැමදාම රස්තිය අදු ගන්න බෑනේ. ඒගොල්ලෝ ගහමරා ගත්තා නම් ඒගොල්ලෝ ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕන. කොන් මිනිස්සු මේ වල පලි නෑනේ. මොකක්ද මේ වර්ජණයට හේතුව? මාලිකවත දුම්රිය අංගණයට පිවිසෙන දොරටුව අභියසදී උපනියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂකංශ නිලධාරීවරයෙකු පහර දුන්නයයි කියන සිද්ධියක් මුල් කරගෙන ඊයේ දහවල් සිට ඔවුන් ලෙඩ නිවාඩු වාර්තා කළා. දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ ආරක්ෂක නිලධාරියාගේ වැඩ තහනම් කර තිබුණත් ඉන්සෑහීමකට පත් නොවූ දුම්රිය උපනියාමකවරුන් අඛණ්ඩව වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ නිරත වුණා. ප්‍රශ්නය විසඳුනේ කොහොමද? සියලුම දුම්රිය උපනියාමකවරුන්ට වහාම නියමිත සේවා ස්ථානවලට වාර්තා කරන ලෙස දුම්රිය සමාන අධිකාරීවරයා අද උදෑසන උපදෙස් දුන්නා. එහිදී දැනුම් දීම කර තිබුණේ දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර ඇති නිසා නියමිත සේවා ස්ථානයට වාර්තා කළ නොහැකි නම් අසන්නතම දුම්රිය ස්ථානයට හෝ වාර්තා කරන ලෙස. එසේ නොකරන නිලධාරීන්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා බවද දුම්රිය සමාන අධිකාරීවරයා නිවේදනය කළා. මේ අතර දුම්රිය උපනියාමකවරුන්ගේ මෙම ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. ඇමතිතුමා සහ දෙපාර්තමේන්තුව සියලු දෙනාම පිළිගත්ත මෙතන යම්කිසි ගැටලුවක් තියෙනවා සහ මේක ඉදිරියේදී නොවෙන්න සියලුම ඒගොල්ලන් දෙපාර්තමේන්තු මට්ටමින් සහ අමාත්‍යංශ මට්ටමින් සියලුම දේවල් ඉදිරියට ගන්නවා. ඒතර අපිට ආරක්ෂාව සාතික කරනවා කියලා ත්‍රිපුද්දල කමිටුවක් පත් කරලා තියෙනවා. ඒක සම්බන්ධව ඒ ඉදිරියට කරගෙන යන්න. ඒතර අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට දැඩි දඩුවම් දෙනවා කිව්වා. ඒතරම ඒක නිසා අපි දැන් දැනටත් මේ වෙනකොට අපේගේ අර ඊයේ දින අසනීප නිමාඩු වාර්තා කරපු නිලධාරීන් සහ තවත් නිලධාරීන් පැමිණීම පදනවා. කමිටුවක් පත් කරා අභ්‍යන්තර මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ඒ සමගම පොලිස් දෙපාර්තමේන්තුවට රටේ තියෙන සිවිල් නීති අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා ඒ වාර්තාව ලබා දෙන්නට එතුමා නියෝග ලබා දුන්න පොලිස් පෙතට දැනුවත් කරමින් සන්ධ්‍යාභාගයේ වෙනකොට දුම්රිය සේවාව යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව තියෙනවා. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග